හැලෝ හැලෝනෙ ඔන්න අදත් අලුත් වීඩිය එකක් කරන්න ඇවෙලා තියෙන්නේ. අද අපිට තියෙනවා HP ලැප් මේක HP ලැප් එක තමයි. HP ලැප් එකක් මේකේ කන්ඩිෂන් එක ඔන් වෙනවා, නමුත් ඩිස්ප්ලේ එන්නේ නෑ ලැප් එකට. ඉතින් අපි කන්ඩිෂන් එක පොඩ්ඩක් චෙක් කරගමු. කන්ඩිෂන් එක වෙන්නේ මේකේ මම ප්ලග් එක ගහනවා එහවට අපි මේක ඩිස්ප්ලේ එකට කනෙක්ට් කරගෙනම චෙක් කරගමු. හරිද? මේකේ ඩිස්ප්ලේ එකට ගහන වෙලාවට හැම වෙලාවෙම DC jack එක ගලව ගන්න ඕනේ. ඒක මතක තියාගන්න අංක එක. ඊට පස්සේ DC jack එක ගහනවා. ඒක අමතරව මම RAM එක මාරු කරනවා. මම RAM එක මාරු කළා තියෙන්නේ. RAM එක මාරු කරා, ඔක්කොම කරා, මුකුත් හරියන්නේ නැහැ. ඩිස්ප්ලේ එන්නේ නැහැ. පවර් බටන් එක මෙතන තියෙනවා. බලන්න මිලි ඇම්පියර් ගන්න ලැප් එක ඔන් වෙනවා. හරිද? ලැප් එක ඔන් වෙනවා. අපේ ප්‍රොසෙසර් එකත් රත් වෙනවා. හරිද? එතකොට ප්‍රොසෙසර් එක රත් වෙනවා. මේක රීස්ටාර්ට් වෙවි, රීස්ටාර්ට් වෙවි. එක දිගට එක දිගට යනවා මේක. හරිද? ඉතින් මම මේකේ මුලින්ම BIOS එක ෆ්ලෑෂ් කරා. උඩින් පල්ලෙන් බලලා BIOS එක ෆ්ලෑෂ් කරා. මොකද මේකේ කන්ඩිෂන් එකකදී ගොඩක් වෙලාවට BIOS එක තමයි බලපාන්නේ. නමුත් මේ කේස් එකේදී එහෙම කේස් එකක් නෙමෙයි කියලා තමයි මට හිතෙන්නේ. ඉතින් මම දැන් ගොඩක් දැකලා තියෙනවා ඔයගොල්ලෝ BIOS ෆ්ලෑෂ් වීඩියෝ එහෙම දැකලා තියෙනවා. ඒවා ඇත්තටම පොඩ්ඩක් කොමන් සීන් නිසා මම පොඩ්ඩක් මේක ගන්න බැලුවේ. හරි, මේක තියෙන්නේ සෙලරන් ප්‍රොසෙස් එකක්, එච්චර ලොකු ප්‍රොසෙස් එකක් නෙමෙයි. ඒකයි මේ කරන්ට් එක පොඩ්ඩක් අඩුවෙන් ගන්න. ඉතින් මේකේ කිසිම ෆ්ලක්චුවේෂන් එකක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මට හිතෙනවා මේකේ RAM communication ප්‍රශ්නයක් තියෙනවා කියලා. මේ ලැප් එක තාම ඔන් වෙලා නැහැ. මේක බෑක් ලයිට් වත් මොකුත් ඔන් වෙලා නැහැ. කිසිම ආකාරයකින් මේක වැඩ කරන්නේ නැහැ. හරිද? බලමු මේක කොහොමද අදන් බලන්න. ෆ්ලක්චුවේෂන් නැහැ. කෙලින් 171. හරිද? 171. අපි බලමු ඩයග්නෝස් කරගෙන මේක මොකද්ද කේස් එක කියලා. මේක ගලව ගන්නවා. අපි ඩිස්ප්ලේ එක පැත්තකින් තියගෙන අපි යමු මයික්‍රොස්කෝප් එකෙන් බලමු. හරිද? මයික්‍රොස්කෝප් එකේ හරි පැතින් අපේ මයික්‍රොස්කෝප් view එක මම මේක ප්ලග් කරලා අපි බලමු අපිට ජෙනරේට් වෙන පවර් රේල්ස් ටික මොනවද කියලා. හරි, මම දැන් බෝඩ් එක ඔන් කරනවා. විනාඩියක් දෙන්න. හරි, කෝල් එකක් ආවා. ගවන්නේ මම මේක වෝල්ටේජස් වලට දාන. මම බෝඩ් එක ඔන් කරගන්නවා. මේ බෝඩ් එකේම තමයි පවර් බටන් එක තියෙන්නේ. ඒ නිසා අපිට රිලීස් එකකින් මේක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරාම ලැප් එක ඔන් වෙනවා. ඔන් වුණාට අපිට අර ෆ්ලක්චුවේෂන් එක දකින්න හම්බෙන්නේ. මම මල්ටිමීටර් එක දා ගන්නවා වෝල්ටේජස් වලට. දාලා අපි චෙක් කරගෙන යන්න. ඔව්, අපිට අපි මෙතනින් පටන් ගමු. මේ මොකද්ද සප්ලයි එක? 1.05. මේ මොකද්ද සප්ලයි එක? 5 වෝල්ට්ස්. මේ මොකද සප්ලයි එක? 3.3 සප්ලයි එක. 3.3 වෝල්ට්ස්. මේකනේ BQ25A. මේක තමයි අපේ charging IC එක. ඉතින් අපි ඒක pin number 5 බලනවා. AC OK 3.3 එනවා. මේක 3.3 එනවා. මේක මොකද්ද? 3.1. 3.1 එකක් සාමාන්‍යයෙන් එන්නේ නැහැ. එහෙනම් මේක 3.1 සාමාන්‍යයෙන් මේ බැටරි කනෙක්ට් එකේ තමයි 3.1. ඒ කියන්නේ බැටරි එක බැටරි සප්ලයි එක. ඒ කියන්නේ බැටරි එක චාර්ජ් කරන සප්ලයි එක. ඉතින් බැටරි සප්ලයි එක ළඟම තියෙන්න ඕනේ නැහැ බැටරි එක. බැටරි එක ළඟ මුකුත් නැහැ. මේ වෙන්න මේ තියෙනවා. බලමු ෆස්ට් MOSFET 7% MOSFET drive නේද කියලා මේ current sensitive resistor එක ආව බලන්න පුළුවන්. මම input කරන්නේ 19.97 9897 9897 output කරනවා ඒ ගන්න. ඒකත් හරියි.
එතකොට මේ මොකක්ද 0.7 ඕ සප්ලයි එක මේක 1 වෝල්ට් සප්ලයි එක. එතකොට මේක මොකක්ද මේ චූටි සප්ලයි එකක් තියෙන්නේ 1.2. මොකක්ද මේ 1.2 RAM සප්ලයි එකද? RAM සප්ලයි එක ඔච්චර පොඩි සප්ලයි එකක් එන්නේ. බලමු මේක. RAM සප්ලයි එක ඔච්චර පොඩි සප්ලයි එකක් එන්නේ 1.2. මොකද ඒක කොයිල් එකකින් ජෙනරේට් වෙන සප්ලයි එක. බලමු නම් RAM සප්ලයි එකද ඒක කියන්නේ 1.243. ඒ වගේ RAM වෙන්න බෑ. මෙතන සප්ලයි එකක් තියෙනවා මේ. මේක වෙන්න තියෙ අපේ RAM සප්ලයි එක. මගේ හැදෙන්නේ. ඒක හැදෙන්නේ නැහැ. එතකොට මේක හැදෙන්නේ නැහැ කියන්නේ ප්‍රශ්නයක්. මේක සප්ලයි එක මොකද්ද? 0.7. 0.78. 0.78. 0.78 කියන සප්ලයි එකක් මේ වගේ එකකින් නම් සාමාන්‍යයෙන් හැදෙන්න බෑ. මොකද හේතුව මට හිතෙනවා මේක RAM සප්ලයි එක වෙන්නේ නැති කියලා. මොකද RAM සප්ලයි එකක් 1.2 මේක DDR4 මේක 1.2 සප්ලයි එකක්. ඒකවල 1.2 එකක් මේ වගේ චූටි සප්ලයි එකකින් හදන්නේ නැහැ. මේක එක්ක 1.8 එකක් හරි මොකක් හරි වෙන්නත් පුළුවන්. ඒකවල මේක වෙන්න පුළුවන් 1.2. මොකද මේක RAM එක ළඟ තියෙන නිසා මේ RAM එක ළඟ තියෙන්නේ. එතකොට මෙතන සප්ලයි එකේ 0.7 මේ සප්ලයි එක 0.7 කියන්නේ මේක VTT සප්ලයි එකක් වෙන්නත් බෑ. VTT සප්ලයි එකක් වෙනවා නම් 1.06 එන්න ඕනේ. 0.6 මේක ගොඩක් වෙලාවට 2.5 සප්ලයි එක වෙන්න පුළුවන්. මොකද 2.5 සප්ලයි එක තමයි මේ 2.5 සප්ලයි එක කියන්නේ RAM එකට අදාළ සප්ලයි. හරි අපි ඔකුරු මිසල බලමු මෙතන. ඒවා විදිහට කතා කරන්න ඉස්සෙල්ලා මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මම දැන් කරන්නේ RAM එකත් එක්ක ඉපිරස් බලන මේ කොයිල් එක මම RAM එකත් එක්ක කනෙක්ෂන් බලන. දැන් මේක මොකද මේ ග්‍රවුන්ඩ් එකද? සෝරි ඩයෝඩ් මෝඩ්. අයිමේ. හරි. තර මේක ග්‍රවුන්ඩ් කියන්නේ මෙයා ග්‍රවුන්ඩ් නෙමෙයි ඒකට. මෙයා ග්‍රවුන්ඩ් නෙමෙයි මෙයා පැරලල් වගේ දාලා මේ ලයින් දෙකකට දාලා තියෙන්නේ. ග්‍රවුන්ඩ් එකත් එක්ක නෙමෙයි කැප් එක දාලා තියෙන්නේ. හරි දැන් මම බලනවා RAM. ආව් මේක තමයි RAM. RAM සප්ලයි. මම දැන් මේ තිබ්බහම මම මේ එක පැත්තට RAM කොයිල් එකට තියලා තියෙන්නේ. එක පැත්තට බස වදිනවා. මේකත් එක බස වදිනවා. ඒ කියන්නේ මේක තමයි RAM සප්ලයි. ඒ කියන්නේ RAM සප්ලයි එක වැඩ කරන්නේ. තර සමහර ඒවා තියෙනවා RAM එක වදින්න කලින් RAM සප්ලයි එකට එන්න කලින් සමහර ඒවා තියෙනවා V 2.5 සප්ලයි එකක් හැදලා තමයි ඒ RAM සප්ලයි එක හැදෙන්නේ. එතකොට මේ 2.5 එකත් එක්ක RAM එක හැදෙනවා කියන්නේ සමහර ඒවා තියෙනවා දෙන්නම එකපාර හැදෙනවා. සමහර ඒවා තියෙනවා 2.5 එක හැදලා ඒකේ power cord එකෙන් RAM එක හැදෙනවා. මට මේ මොඩල් එකේ data sheet එක නෑ. මේ motherboard එකේ data sheet එක මට හම්බුන්නේ නෑ. ඒතර මේකේ එහෙනම් මේක වෙන්නේ නැති 2.5 එක. අපිට 2.5 එකක් වෙන කොහෙවත් දකින්න හම්බුන්නේ නෑ නේද? board එකේ අනිත් පැත්තේ තිබ්බත් power button එක තියෙනවා. ISIS තියෙනවා. regulators මොනවත් නැහැ. වෙන මොනවත් නැහැ. එක එක IC තියෙනවා. මේ මොකද්ද මේ?
මක්කර යිසේක මේ මොනවත් නෑති කොට හෙනම් මට හිතෙන්නේ මෙයා තමයි 2.5 ලයින් තර 2.5 එක වෙන්න ඇති අම FKDLE නේද මෙතනත් තිබ්බේ ආව් මනේ මේකම තමයි මෙතනත් තිබ්බේ ආ හරිනේ ඒතකොට අනේ FKDLE මේක හරි ෂෝ FKDLE ඒකම තමයි මෙතනත් තියෙන්නේ නේද FKDLE හරි ඒතකොට මම මෙහෙම දැක් කරන්නම් දැන් මම මේ IC දෙක මාරු කරලා බලන්නම් මේ මොකද්ද කේස් එක නේ IC දෙක මාරු කරාම දැන් අපි දන්නවනේ අරකේ 1.2 හැදෙනවා මේකේ 0.7 වගේ නේ හැදෙන්නේ තර් මේකේ 1.2 එකක් හදනවනේ එතකොට නිකන් අයිඩියා එකක් ගමු මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා මං ගාව ඒ IC එක නැති නිසා මේක ගලවනවා ගලවලා මාරකට ගන්න දැන් සමහරලාට ඕම් මාරු කරද්දි වැඩ කරනවා එහාට එහෙම බෑ මේක බලමුනේ මට නම් හිතෙන්නම මේක තමයි කියලා මංගා ඩෝන බෝඩ් එකක් තියෙනවා මේ පැත්තේ අපි ඒකෙන් දිනනවා ඕන බෝඩ් එකක් තියනවා මේ නෑ එක නෑ ඒක වගේ නෙමෙයි කමන්න අපි දෙක මාරු කරගෙන බලමු මේ අරක FKDLE මේක ස්විචින් පවර් සප්ලයි එකක් මේක ඉන්ටර්නල් තමයි ස්විච් කරන අයිටම් ටික තියෙන්නේ මේ තියෙන ඉන්ඩක්ටර් එක මේක හයි කරගත්ත අපි මේකත් හයි කරමු මේකේ පින් නම්බර් 1 කොහෙද අර උඩනේ පින් නම්බර් 1 හොයාගන්නේ අතන පොඩි සුදු පාට තියෙනවා මේ පොඩි මාක් එකක් ඒ මාක් එකෙන් නම් පෙන්නන්න නේද ඒ පැත්තට IC එකේ තිතක් තියෙනවා ඒ IC එකේ තිත පැත්ත සෙට් කරාම හරි වෙන් කරගමු මේ දැම්ම ක්ලීන් කරගන්න එක අත්‍යවශ්‍යම නෑ වැඩේ ඕකේ නම් විතරක්
පේන් කරගන්න පවදර බල එමත් දන්න අන්න දැන් අඩුයි නේද කලින් තරම් නෑ නේද ඒ කියන්නේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ආයි ඔන් කරනවා අපි මාරු කරේ මෙන්න මෙතන තිබ්බක මෙතන දාලා එතන තිබ්බක මෙතන දැම්ම එක එතකොට බලමු අයියෝ මල්ටිමීටරේ බල හරි මෙතන රෑම් සප්ලයි එක ඉන්නෙත් නෑ අතන 2.1.2 සප්ලයි එක ඉද ආයතනද ආයතන 1.2 එක දැන් එන්නෙත් නෑ 0.4 එන්නේ ඒකට ඒ IC එක ප්‍රශ්නයක් ඒක අපි ඒකට බලමු අපි ඒකට බලමු මෙතන එක මොකක්ද වෙලා තියෙන්නේ දැන් බලමු හරි මට හිතෙනවා මේ සප්ලයි එක අත්‍යවශ්‍යයි මේ ඉතුරු ටික ඔන් වෙන්න කියලා තමාට 1 වෝල්ට් වගේ සප්ලයි එකක් දන්නේ නැහැ කියන්න බෑ දෙපැත්තයි මාරු කරගෙන බලමු දෙපැත්තේ මාරු කරගන්න අපි දන්නවා එතකොට මේ IC එකේ මොකක් කර ප්‍රශ්නයක් තියෙනවා කියන්නේ අත්තයින් වෙන්න විදියක් නැහැ අබොට්ටෙන් ගලවන චාර්ජරයට ගහගෙන ්‍රක්ස්ිවිධන්න යන්න මම එතකොට අපි දෙමම් බලන්න ඇතන 1.2
එතනත් එකක් දෙන්නේ අප්පා ඕමයි මේ මේ ගොඩක් තියෙනවා මේවා මේ මොකද්ද අපි ඒ සප්ලයි එක බැලුවේ නැහැ මොකද්ද කියලා කියන්නේ මේ එකම IC එකුණාට වෝල්ටේජස් ගොඩක් ජෙනරේට් කරන එකද ඉතින් මොකක් හරි සෙටින් එකක් හදලා රෙගුලේටර් එකට අවශ්‍ය වෝල්ටේජ් එක කරන්ට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හීට් එකද නේ දැන් අර වගේ මොන්නේ නේ එතකොට ඒකෙන් කියන්න පුළුවන් අපිට කද්ද මේ අපි අර දැන් බලන්න බැරි වුණා රෙගුලේටර් එක කොහොමද මෙතන ආ 1.8 ආ මං කිය 1.8 එක තියෙනවනේ ආ එතකොට 1.8 කියන්නේ අපි මේක 1.8 නෙමෙයි මේ කියන අනිවාර්යයෙන්ම මට හිතෙන්නේ මේක 2.5 ලයින් එක මොකද 2.5 එකක් තියෙන්න ඕනේ එක තියෙන්න ඕනේ ට්‍රම් එක ළඟ ගන්න ඩෝන බෝඩ් එකක් ගන්න වගේ බෝඩ් මේකට ගලපෙන IC එකක් හොයාගෙන ඉන්න. හරි IC එකක් හම්බුණා මේකේ මේ ඒ හැඩේ වුණා මෙන්න මේ වෙනමම තියෙනවා මන් මට හිතෙනවා මේක හරියද කියලා හේතුව මම කියන්නා. පොදේ සීරීස් එක නිකන් එක වගේ යන්නේ. හරිද? එතකොට මේකේ PL 225.1 තමයි මේකේ ඉන්ඩක්ටරේ නම්බර් එක. මේකේ ඉන්ඩක්ටරේ නම්බර් එකත් ඒකමයි. මේ IC එකේ නම්බර් එක වෙනස්. වෙන එකක් තියෙනවා. මේ IC නම්බර්ස් වෙනස්. ඉතින් මේකට අපි පොඩි වැඩක් කරමු. IC එක ගල්ලා මේකට මුලින්ම ගහගෙන. ඊට අපිට jump pad එක අපිට වෙනස් කරන්න පුළුවන් මේ jump pad එක වෙනස් කළා මේ IC එක output එක අපිට අයින් කරලා අපිට බලන්න පුළුවන් හරියට මෙන්න ගන්න එනවද? තමම් පෙන්වන්න නෑ ඒක. ඩෝන බෝඩ් එකේක මම රිමූව් කරා. දැන් මම දන්නේ දැන් IC දෙක වෙනස් වෙනදා. ඒක බලන්න ඕනේ දාන්න කලින්. පස්සේ ටච් අප් කරගන්නම් ඒක. මම දැන් output line එක disconnect කරනවා. ඒකට මේකේ output එක මේ induct එකනේ. induct එක මේ පැත්තෙන් මම disconnect කරගන්නවා. disconnect කරගෙන බලනවා. desoldering wick disconnect කරගත්ත දැන් කූල් නෑ තාම දැන් පාව දින බලන්න මම දැන් බෝඩ් එක ආ අන්න ඇම්පියර් වෙනස් වුණා
අම්පේර වෙනස් වුණා කියලා කියන්නේ එහෙමත් කියන්න බෑ මොකද අපි ලයින් එක ඩිසේබල් කරලා තියෙන්නේ 2.5 හරි නේද 2.5 2.5 ලයින් එක තමයි ඒක එතකොට මේක 1.2 ඉතින් RAM line එක එතකොට මෙතනින් එහා මේක යනවා RAM එකට මෙතනින් එහා යන්නේ මේක RAM එකට මෙයාගේ power cord එකෙන් දැන් මේක disconnect කරත් මෙයා හැදුනේ මේක disconnect කරත් මෙයා හැදුනේ මෙයාගේ power cord මේ IC එකේ power cord එකෙන් තමයි මෙයා හැදෙන්නේ RAM එක බර මේක schematic නැතුවනේ අපි හදන්නේ දැන් board එකේ schematic නැහැ එතකොට මෙයාගේ power cord එක හැදෙන නිසා regulator එක out වෙන්න ඕනේ නැහැ මේ out එක යන්නේ අපේ RAM එකට අම්මෝ විතරයි යන්නේ බලන්න ඇම්පියර් වල ලොකු වෙනසක් වුණා නේ එතකොට දැන් අපි මෙතනින් මේක තිබ්බොත් දැන් මේක දන්නේ නැති IC එකක් ගන්නකොට මේ වගේ දෙයක් කරන්න ඕනේ කි. අවධානමක් කරන් ගහන්න ඕනේ. දැන් අමතක වෙන්නේ නැහැ ජීවිතේට. දැන් බලමු දැන් ඇම්පියර් තවත් වෙනස් වෙන්න ඕනේ හොඳටම. ෆ්ලක්චුවේට් වෙන්නත් ඕනේ හරිනම් 241යි 262යි නෝ ෆ්ලක්චුවේට් වෙනව නේද ඔබ ඩිස්ප්ලේ එකට ගහන් බලමු බටන් එක මේකෙම තියෙන හින්දා ලේසි මම මේකේ බයසුත් ෆ්ලෑෂ් කරා කිව්වනේ ඉතින් මේ මොනවා පොඩ්ඩක් වෙලත් ඇයි මොනවා හරි වෙයි factor program mode is in unlock mode. එතකොට මේකේ මේ දැන් display එනවා. මේක දැන් මම පරණ original BIOS එක මං දා තියෙනවා. මේ original BIOS එක මම flash කරනවා. එතකොට මම කතන්දරේ මුකුත් අර manufacturing mode එක එන්නේ. එතකොට මම හිතනවා ඔයගොල්ලෝ මොනවද ඉගෙනගෙන තියෙනවා නම් පස්සේ හම්බෙමු. bye.